හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා ඔබ ගෙනියන සදහම් යාත්‍රාව නිර්වාණ. නාලිකාවත් එක්ක තමයි අද එකතු වෙලා ඉන්නේ. අදත් මං හිතුවා ටිකක් දැනෙන මාතෘකාවක් ඔබ ප්‍රශ්න කරමින් යන බොහෝ අය ප්‍රශ්නාර්ථයට ගොඩනගන මාතෘකාවක් පිළිබඳව ඔබව හිතන්න පුරුදු කරන්න. හැමදේම මේන් කියලා පෙන්වනවට වඩා මේ දර්ශනයක තියෙන ස්වභාවය තමයි තමා විසින් අවබෝධ කරගන්න ඉඩ හරින එක. ඒ අවබෝධ කරන්න අවශ්‍ය වෙන උත්තේජන තමයි ප්‍රතිපාර්ශවයක් විසින් සපයන්න ඕනේ. මේක මේ විදිහයි කියලා කෙලින්ම කියන්න ගියාම ඒක ගැටලු සහගතයි. කියන්න පුළුවන්. එහෙම ගන්න මමත් කියපු අවස්ථා තියෙනවා. එහෙම කියනකොට කිව්වට අහන් ඉන්න ඔබ කළ යුතු දේ තමයි ඒක විශ්ලේෂණාත්මකව ගන්න ඕනේ. කියපු ගමන් ගන්න එපා. මොකද බුදුවරුත් දේශනා කරන දෙයක් තමයි තමා කිව්වට පිළිගන්න එපා. මේක පොඩ්ඩක් හොඳට හොයලා බලලා මෙහි සත්‍යක් පවතින කියලා Tamanටම වැටහෙනවා නම් පමණක් ඒක එතනින් එහාට ඔබ ඉදිරියට ගමන් කරන්න කියලා විතරයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ තමා විසින් අත්දකින්න කියන එකයි එතනදී කියන්නේ. එහෙනම් අද මාත්‍රිකාව පොඩ්ඩක් මතක් කරගන්න. වචනකින් මාත්‍රිකාවක් නොවෙන්න පුළුවන්. අදහසකින් කියන්න ගොඩක් අය කල්පනා කරනවා මේ උප්පත්තිය හටගත් තැන් හොයනවා. මේ මාතෘකාව ඊට වැදගත් වෙයි. උප්පත්තිය පටන් ගත්ත තැන. දැන් මිනිස්සයා කොහෙද පවද්ද පටන් ගත්තේ? දැන් මට මේ ඊයේ වගේ ඊයේ හෝ පෙරේදා මට මිනිස්සෙක් කතා කරද්දී අපි සාකච්ඡාවට ඒක ආවා. දැන් ලෞතර බුද්ධත්වයට පත් වුණ ගෞතම බුදුසත්වෝ ගැන කතා කරනකොට එයාගේ සාර අසංකේය කල්පලක්ෂයක් ආපස්සට ගියා කියමුකෝ. දැන් එයා හටගත්ත තැන හොයනවා කෙනෙක්. ඒතර ඒ ගියාට පස්සේ ඒ සාර අසංකේය කල්පලක්ෂයක් පස්සට ගියාම එයාගේ මුල්ම තැන කියලා කියන්නේ එයාගේ සසර ආරම්භ වුණු තැන නෙමෙයි. ලෞතුරා බුද්ධත්වයේ සඳහා පාරමී පුරන්න හෝ එහි අරමුණක් සාක්ෂාත් කරගන්න ඕනේ කියන චේතනාව හටගත්ත තැන. එතෙන් සිටයි ලෞතුරා බුද්ධත්වයේ දක්වා සාර අසංකේය කල්පලක්ෂය කියන්නේ. එතකොට ආයෙත් ප්‍රශ්නයක් එනවා. සාමීගෙන ඇහුවා ඒ සත්‍යය පටන් ගත්තේ කොතනද? ඔන්න එතකොට බුද්ධ ඉතිහාසයේදී ප්‍රශ්නයක් තියෙනවා. මේ මෙවැනි ප්‍රශ්න වලට උත්තර පොතපතේ ඔබට ඇහිලා ඇති සහ සමහර අයගේ දේශනවලදී ඇහිලා ඇති. මේ සත්‍යයෙන් ආවේ ආබස්සර බ්‍රහ්ම ලෝකයේදී කියලා. එතකොට අපිට නොපෙනෙන තල පිළිබඳ යම්කිසි විග්‍රහයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ පෘථිවි තලය යම් කාලයකදී විනාශ වෙනකොට මේකේ ඉන්න සත්වයන් උපපාතිකව පහළවීමක් සිද්ධ වෙනවා. යම් තැනකට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒක ආබස්සර බ්‍රහ්ම ලෝකය කියලා තියෙනවා. මේක විස්තර කරන්න ඔබට ගියොත් එහෙම මමත් අර මොකෙද්ද ගන්නට වැටිලා ඔබට මේක තේරුම් ගන්න බැරුව යනවා. එනිසා මම ඔබට හිතන්නත් කොටස් ඉතුරු කරලා යම් කොටසක් පැහැදිලි කරන්න මේකේ තියෙන දේ. කියන්නේ ඒ පුද්ගලයාත් ඇහුවේ හරි දැන්. ඒතර අපිට ආයෙත් ප්‍රශ්නයක් එනවා. හටගත තැන හොයන්න ගියපුවාම දැන් කෙනෙක් හටගන්න තැන කියපුවාම පට ව්‍යාපෝ තේජෝ විදියට ඇවිල්ලා මේ කායික ස්වභාවය ඇවිල්ලා මේකට මනසක් එකතු වෙලා කියලා එහෙම තව කෙනෙක් බයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර දැන් ජලයත් එක්ක ඇවිල්ලා ජීවි කොටාසයක් හටගෙන ඒ ජීවියගේ මානසික වර්ධනය වෙන්න කාලෙකදී මෙහෙම තත්ත්වයක් ඇති වුණා කියලා ඔය බටහිර විද්‍යාවට අදාළ අය එහෙම විස්තරයක් දෙන්න හදනවා. ඉතින් මේ හැම දෙයක් ඇතුළම තියෙන අවසානට පැටලී සාගත ස්වභාවයක් නේ. ඒ කියන්නේ මේක හටගත්තේ කොහෙද? ඇතැම් පිරිසක් කියනවා මේ සත්‍ය හටගන්නේ මහා බ්‍රහ්මයාගෙන්. ඒතර මහා බ්‍රහ්මයා හටගත්තේ කොහෙන්ද කියලා ආයෙත් ප්‍රශ්නයක් අහන්න ගියොත් එහෙම මේකේ කෙලවරක් දකින්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ওই සිද්ධිය පස්සට බලන්න එපා. එතකොට එහෙනම් බුදුවරයෙක් කියන්නේ සියලුම කාරණා මේ මනෝරෝගයකට අවශ්‍ය විතරක් නෙවෙයි අනිකුත් දිව්‍ය තලවලටම සියලුම තැනකටම අදාළව මූලික සංකල්ප ටිකත් ඒ තලවලට අදාළ පොදු සංකල්ප ටිකත් ඥාණයෙන් අත්දැකීම් වලින් සසරේ ඇවිදලා අවබෝධ කරගත්ත චරිතය. එහෙම අයයි ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ බුදු දේශනා කරන්නේ එහෙමයි. අන්න ඒ අයට හංගන්න බෑ මේක කොහෙද පටන් ගත්තේ කියලා. එතකොට එයා නොදන්නවා නෙමේ කොහෙද පටන් ගත්තේ කියලා. ඒ කොහෙද පටන් ගත්තේ කියවම දැන් මහා බ්‍රහ්මයා කියලා පටන් ගත්තොත් මේක ඇතිවෙච්ච තැන මහා බ්‍රහ්මයා ආරම්භ වෙනවා. ඒතකොට ඒ කියයි ආයකෝපපාතිකව. ඉතින් එහෙනම් එච්චර දුරට ගියයි. ආබස්සර බ්‍රහ්ම ලෝක කියනකොට තෝපාතිකව කිව්වා. දිව්‍යතල කිව්වම තෝපාති. එහෙම කියලා නවත්තන්න තිබ්බනේ. අවසානට ගෙනිච්ච බ්‍රහ්ම කියද. ඉතින් කමාරය බ්‍රහ්මෝ වන්දනා කරනවා. මෙහෙම වෙච්ච හින්දා කියලා. එතකොට හැබැයි හොඳ අර්ථකථනයක් සමහර අය දීලා තිබුණා. එතෙන්ට මාත් එනවා. ඒ තමයි මහා බ්‍රහ්ම කියලා තියෙන්නේ මහා භ්‍රමණය. ඒ කියන්නේ මහා පිපුරුමත් එක්ක මේ විශ්වය හටගන්න ඇතිවෙච්ච මහා පිපුරුමත් එක්ක භූමි කොටස් කැඩිලා ගිහිල්ලා මහා භ්‍රමණයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඕම් ශබ්දයත් එක්ක කතා කරනෝනේ කට්ටිය. මම ඔවා කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඒව කතා කරන සම්පූර්ණ මේ නාලිකාවේ ඒ පැතිකඩවල ගැන කතා කරන්න නෙමෙයි මට අවශ්‍යලා තියෙන්නේ. මේ මම කිව්ව මම දැන් ඔබට මේ මාතෘකා කරගත්ත එකේ යථාර්ථය පැහැදිලි කරලා දෙන්න. හැබැයි අනිත් අයගේ මතිමතාන්තර ටිකත් මෙතනදී පෙන්ලා දෙන්න වෙනවනේ. මොකද ඔබ මේ කහන ගොඩක් අය විවිධ මතිමතාන්තර ඇතුලේ ඉන්නවා. ඒතට ඒ අයට තමන්ගේ මානෙන් මිදිලා යම්කිසි දෙයක් ගැන හිතන්න පුරුදු වෙන්න නම් ඒ පැතිකඩව සුද්ධ වෙන්න ඕනේ. ඒ අවස්ථාවට තමයි මේ දේවල් කියන්නේ. ඒතට මේ මහා භ්‍රමණයට නිසා කරකැවීම කියන එක තුලදී හටගත්ත ඒ කරකැවීම තමයි මහා බ්‍රහ්ම. කරකැවීම නිසා හටගත්ත ශක්ති විශේෂයක් විදිහට මානසික ශක්තිය කියලා සමහර අය කතා කරනවා. හරි. කොහොම වුණත් මන් ඔකට සරලම තැනක් දෙන්නම්. මොකද ওই සිද්ධාන්තය ආපස්සට ගිහිල්ලා බලන්න එපා. ඔබට ආපස්සටවත් ඉස්සරහටවත් කාරණයක් මේ කතාවේ නැහැ. ඇත්තම දේ ඒකයි. මේ කතාවේ මොකද බුදුවරු දකින්නේ ඕකයි. බුදුවරුත් මේ ලෝකෙම පිරික්ෂනවනේ. මේ ලෝකේ හාර අසංකේ කල්පලක්ෂයක් ඉපිදි පොල් ගෑවේ නෑ. ඒ ඉපිදි කරේ මෙන්න මේ ලෝකයේ තියෙන සෑම තැනකම පවතින දේවල් වල දැනුම ලබා ගැනීම. මොකද එක ආත්මයකදී හැම දෙයක් පිළිබඳව සබ්බ සකලමනාව මිගල ගන්න බෑ. ඒ නිසා කොටස් වශයෙන් ආත්මීය වශයෙන් අවබෝධයෙන් තේරුම් අරගැනීමෙන් සසර ඇවිදිනවා. ඒ කියන්නේ මේ ආත්මෙ ඉඳලා ඊළඟ ආත්මෙට ගියවහම අමතක නැහැ. ඊළඟ ශරීර කුඩුව ගන්නවා වෙද මහත්යෙක් විදියට. තව එකක් ගන්නවා කට්ටාඩි මහත්යෙක් විදියට. තව ගන්නවා පරිසර වේදියෙක් විදියට. තව ගන්නවා සත්ව වේශයක්. මේ විදියට හේතුඵල වශයෙන් මේක මේ විදියට ඇවිදින්මින් අවබෝධයෙන් ඇවිදිනවා. මේක හොඳ අවබෝධයක් ගන්නවා. ඒ අවබෝධය ගත්තාම උන්වහන්සේලාට මේ ලෝකේ පහළ වෙන්න තියෙන හැම තැනදීම පහළලා දිව්‍ය ලෝකතල, අමනුෂ්‍ය තල. ඒ කියන්නේ අර කලින් බුද්ධ කාලෙට එන්න කලින් අමනුෂ්‍ය තල වලට යනවනේ. එතකොට ඒ තල වල තිබිච්ච ස්වභාව ඒවා සමහරට බණ භාවනා කරමින් දිවසින් දකින්න. සමහරට ඒ අයත් එක්ක සාකච්ඡාවට බඳුන් කරපුවාම ඒ අත්දැකීම ලබා ගත්තාම හොඳටම ඇති. ඒ කෙසේ හෝ මේ ලෝකයේ සියලුම දේවල් දැర్శණය කරගන්න අවස්ථාව හදා ගන්නවා. ඒ ගියාට පස්සේ තමයි තේරුම් ගන්නවා මේ ඔක්කොමත් දැනගෙන ගිහිල්ලා මේ සසරේ ඇවිදින තර අපිට නවත්තන්න බැරියයි. මේක නවතින්නේ නැතියි. අන්න ඒකයි යා හොයන්නේ බුදුවරු. එනගේ නවතින තැන, ඒ කියන්නේ මෙන්න මේ ස්වභාවයේ ආය හට ගැනීමක් නැති තැන කොතනද? ඒක කරන්නේ කොහොමද? ඒකට තමයි අපිට මඟ පෙන්වලා තියෙන්නේ. එහෙනම් හටගන්නේ කොහෙද කියලානේ ඔබ හොයන්නේ. සසරේ ඇවිද බුදුවරුත් හෙව්වනම් උන්වහන්සේලාට ඒක හම්බුනේ නැත්තම් ඒ ඇවුදුණු තැනේ මුලට ගියාම තමයි යහපව නතර වෙන්නේ. නා ඒ මුල හටගන්න තැන හරියට දැක්කනම් හටගන්න හැටි දැක්කනම් ඒක නවත්තන්නෙත් එතනම. ඒ ටික දැක්කහම නවත්ත ගත්තාම ආයි කොහෙවත් යන්න අවශ්‍යතාවයක් නැහැ. වෙන්නෙත් නැහැ. එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. එතෙන්ට එන්න නම් බුදුවරු අවසාන වශයෙන් තීරණය කරේ අර ඔක්කොම ටික මං හෙව්වා මට හම්බුන්නේ නැහැ. එහෙනම් එතන නෙමෙයි මේ පැහැදිලිව කාරණේ තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. හරිද? එතන නෙමෙයි පැහැදිලිව කාරණේ තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. එහෙනම් මං දැන් ඔබට කියන්නම් කොතනද තියෙන්නේ කියලා. හටගන්නේ ඔතනමයි. වෙන කොහෙදිවත් නෙමෙයි. ඔතන කිව්වේ මේක සිත මූලික වෙච්ච දහමක්. සිත මූලික කරගෙන, සිතවිලි මූලික කරගෙන, ඒ තුල සිත තුල හටගන්න හේතු වල ඵල වශයෙන් සසර සැකසෙන විදිය තමයි පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න සංසාරේ ඔබ කොහෙද හටගත්තේ කියලා අහුවොත් හටගත්තේ උතනමයි. ඒ නිසා කොහොමවත් යන්න එපා හොයන්න. ඔබ මෙච්චර කාලයක් කරේ ලොකු වරදක්. ඔබේ හටගත්තේ තන හොයන්න ඔබ ගියා. එක එක ධානා බල පුහුණු කරමින් ඍෂිවරුන්ගේ ඥාන ශක්තියින් පුහුණු කරමින් දෙවිවරු සහ අධිමානසික බලයත් එක්ක සාකච්ඡා කරමින් අපි ගියා හොයන්න. බුදුවරුත් යන්නේ එහෙම තමයි. ඒ කාලේ ඇවිද්දා. ඍෂිවරු වෙලා ඉඳලා තියෙන බුදුවරයා ගෞතම බෝසත්ත්වෝ හොයලා බලන්න. මේ හැමදේම හොයනකොට හටගන්න තැන අහුනේ අවසාන මොහොතේදී. හිතුවේ වෙන කොහේ හරි කියලා හටගන්න තැන. නෑ, හටගත්තේ එතනමයි. එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නැවත එතන හට ගන්නවා. එතකොට ඔබ නැවත අහයි. නැවත ආයෙත් අහනවා ඔබ. එහෙනම් ඒ හට ගැනීම ඉස්සල්ලාම සිද්ධ වුණේ කවද්ද කියලා. ඔබ අහයි ඒ හට ගැනීම ඇති වුණේ ඉස්සල්ලාම සිද්ධ වුණේ කවද්ද? එතකොට මට දෙන්න මේ මට මෙහෙ වගේ උත්තරයක් තමයි එකට දෙන්න වෙන්නේ. මොකද ඔබට මේක පැහැදිලි කරාට තේරෙයිද දන්නේ නැහැ. ගස්ඨණිය වෙන්න එපා, හිතන් විතරක් පුරුදු වෙන්න. ඒ හටගත්තෙත් මේ මොහොතේදීමයි. දැන් ඔබට මේක ප්‍රශ්නයක්. හටගත්තේ කවද්ද කියලා ඇහුවොත් දැන්. ඉවරුනේ කවද්ද? දැන්. එහෙනම් මේ වර්තමානයේ පවතින දෙයක් තමයි මේ මිනිස්සු අතීතයටයි අනාගතයටයි ගිහිල්ලා හොයලා තියෙන්නේ. එහෙනම් වැරදි තැන හොයනකොට හම්බෙන්නේ නැහැ ඔබට නිවන. ඔබට නිවන හම්බෙන්න ඔබ එතන ඉන්න. ඉන්න තැන හොයන්න. හරියට නිකන් අර හදිස්සි වුණාම කොරස් කටෙතත් දාන්න බෑ කියලා කියවනේ. නේද? මේ හදිස්සි වෙලා මොනවදෝ හොයනවා. මේ ලේසියෙන් කරන්න පුළුවන් තියෙන දෙයක් ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා ඒක අපි දන්නවා. ලේසි පහසු නෙවෙයි ඉන්න හේතුවයි. ඔබ දකින්නේ ඔබ ඉන්න තැන නෙමෙයිනේ. ඔබ දකින්නේ තව කෙනෙක් ඉන්න තැන. නැත්තම් ඔබේම තව ස්වරූපයක් දකින්න හදන්නේ. මේක හටගත්තේ කොහෙද? ඉතින් ඔතනම හටගෙන ඔතනම නිරුද්ධ වෙන දෙයක්. මොකද මේක මනෝමූලිකයි. මේ මනස නිසා ලෝකේ හට ගන්නවා කියන එක ඔබට පැහැදිලි වෙනවා නම් එතනින් එහාට මේ ගැන හිතන්න බලන්න. ඔතනම හටගෙන ඉවරනේ. එතකොට ඔබ අහනවා මුල කොතනද මේකේ? මම ඔබට දෙනවා අර වලල්ලක්. මොකක් හරි වලල්ලක් පොඩි අය දාන වලල්ලක් කිව්ව කතේ දාන එක. මේ වලල් අතර දීලා අහනවා මේ වලල්ලේ මට මුල පෙන්වන්න. දැන් පාසක් දිනම් ඕක සමහරලාට රවුම හදලා එක තැනක් පාසල තියෙන්න පුළුවන්. මම එහෙම නෙමෙයි කතා කරන්නේ. නැත්තම් මම අදිනවා ඔබට පේන්නේ මේක ඇඳලා තියෙන්නේ. රවුමක් අදිනවා. ඇඳලා මම අහනවා මේකේ හරියට මුල කියන්න කියලා. ඕනම කෙනෙකුට ඕනම තරම් පෙන්වන්න පුළුවන්. හැබැයි ඔය පෙන්වන්නේ කොතනද? ඔය රවුමනේ පෙන්වන්නේ. වෙන කොහොමවත් පෙන්වන්න බෑනේ. ඒ රවුම තමයි පෙන්වන්නේ. වෙන කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. එහෙනම් හටගන්නේ එතනමයි. ඒක තමයි රවුම. එතකොට මේ අපි විශ්වයේ ඇවිදිනවා මේ සංසාරේ ඇවිදිනවා කියලා කරලා තියෙන්නේ මොකද්ද මෙච්චර කාලයක්? ඔබට තේරෙනවද දන්නේ නැහැ මේක. පිළිගනීද දන්නේ නැහැ. ඒක අදාළ නැහැ මට. ඔබ උත්සාහ කරන්න මේ தත්ත්වය තේරුම් ගන්න. ඔබ කරලා තියෙන්නේ එක තැන ඇවිදින එක. ඔබ සංසාරේ ඇවිදිනවා කියලා කරලා තියෙන්නේ එක තැන ඇවිදින එක. ඒ කියන්නේ දෙපිට පෙරලෙනවා. ඒ පිට පෙරලෙනවා, මේ පිට පෙරලෙනවා. ඒ පිට පෙරලෙනවා, මේ පිට පෙරලෙනවා. ඕන හට ගන්නවා, ඉරුද්ධ වෙනවා, ඉවර වෙනවා. හට ගන්නවා, ඉවර වෙනවා. හට ගන්නවා, ඉවර වෙනවා. ඒ විදිහට අපිට ඕන නම් ගන්න පුළුවන්. මෙහෙම හට ගන්නකොට ඉවර වෙන ස්වභාවය වෙන විදිහකට ඔබ දකිනවා. අපිට ඒක තේරෙනවා නිකන් අපි සංසාරේ ඇවිදිනවා වගේ. අපි සංසාරේ ඇවිදිනවා වගේ දැනෙනවා. ඉවර වෙනකොට ඒ කියන්නේ අපි එක පිටකට පෙරලා ආපුවාම අපි බලන්නේ අනිත් පැත්තනේ. පෙරළුණු පිට හොඳයි කියන්නේ නෙමෙයි. ඒ පැත්ත ගැන නෙමෙයි බලන්නේ, අර අනිත් පිට පිළිබඳ බලන්නේ. විරුද්ධ පැත්ත. ඒතර ඒ පැත්ත අපි වෙන ස්වභාවයකින් දකිනවා. සමහරලාට ඔබ කියනවා මං සංසාරේ ඇවිත් අහවල් රට රටවල් වල මං ඇවිදලා තියෙනවා කියලා. ඔබ කොහෙවත් ඇවිදලා නැහැ. ඔබ ඉන්නේ එක තැනකමයි. ඒ කියන්නේ ඔබට මානෙටනේ. ඔබට මේ මනස පේනවා නම් හරි. ඒ මානසික මානෙට අනුව ඔබ ඉඳලා තියෙන එකම තැන. හැබැයි ස්වරූපේ වෙනස් වෙලා, දකින්න ස්වභාවය වෙනස් වෙලා. අපමාරට ඔබ මෙහෙම හිතන්නකො ඔබ ගමනක් ගිහිල්ලා ආපහු ගෙදර එනකොට උදේ ගියා නම් සෞම්‍යයි පරිසරය. ආපහු එනකොට ඒ පරිසරය හරි උෂ්ණයි. ඒක ස්වභාවික સિદ્ધාන්තයක්. හැබැයි ඕක ඔබට දැනෙන්නේ මානසික මට්ටම, මානසික තලයක් මත. ඔබට ඒක දැනෙන්නේ මානසික මට්ටම. ඔබ කියනවා දැන් රස්නේ කියලා. දැන් රස්නේ උදේ සීතලයි. දැන් උදේයි දැන් කියලා ඔබ කාලයක් වෙන් කරගත්තා. කාලයක් නැහැ. මේක වරද්ද ගන්න එපා. කාලයක් නැහැ. ස්වභාවික වෙනසක් ස්වභාවික වෙනසකට ඔබ කාලය කියලා මානයක් ඒකට ඇතුල් කරගෙන ඔබ මුලාවකටපත් වෙලා විතරයි මම දකින්නේ එහෙම ස්වභාවයක්. අවස්ථා දෙකක තියෙන ස්වરૂප දෙකක්. ඒ කියන්නේ අපි උෂ්ණත්වය පටවියාපෝ තේජෝ කියලා ගත්තත් ඕන එකක් කැමති ඒවා වෙන් කරගන්න. ඔබ ওই පොතත් එක්ක ගිහින් තමයි මේ ඔබ තාමත් අර වෙන කොහෙද යන්නේ. ඒ නිසා එහෙම ගිහිල්ලා හරි කමන්නේ මෙතනට එන්න. මම කියන්නේ මම ඉන්නේ හරිම තැන කියන්න මම ආස නැහැ. මම එහෙම කවදාවත් කියන්නේ ඔබ කැමති තොරතුරක් ගන්න. මම යන පාර මම යන්න. ඔබ කරදර වෙන්න එපා ඒ ගැන. ඔබට අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. මෙන්න මේ අනිත් ස්වરૂපයයි ඔබ දකින්නේ. ඒ ස්වરૂපයට ඔබ කාලයක් දාගත්තා. උදේ තිබ්බේ සෞම්‍ය පරිසරයක්. ඔන්න මම ගමන ගිහිල්ලා එනකොට අන්න පරිසරය වෙනස් වෙලා උෂ්ණ වෙලා දවල් වෙනකොට. ඉතින් ඒකට අපි සංකල්ප දාගත්තා, ඊට දාගත්තා, අරක දාගත්තා, මේක දාගත්තා. දැන් ගොඩාක් දේවල් අල්ලගෙන ඉවරයි. දැන් ඔබ ඇතුලේ මේකේ උණුසුම, සීතල කියන ස්වභාවය දකින්න පටන් ගන්නවා. ඒ දකිනකොට ඒක ඇතුලට එකතු කරගන්නවා ඔබ කාලය කියලා මිත්‍යාවක්. කාලය කියලා බොරුවක් එකතු කරගන්නවා. හරිද? සාර අසංකීය කල්ප ලක්ෂයක් කියලත් අපි එකතු කරගත්තා මේකට කාලයක්. හැබැයි මතක තියාගන්න සාර අසංකීය කල්ප ලක්ෂයක්. හැබැයි කල්පේ විස්තර කරලා තියෙනවද කොහෙද? හරියට ගණනයක් කරලා තියෙනවද? මෙන්න මෙච්චරයි අවුරුදු මෙච්චරයි කියලා හරියට ගණනයක් කරලා තියෙනවද? නැහැ. එහෙනම් ඔබ මේක තේරුම් ගන්න. එහෙම කිසිම ගණනයක් කරලා නැතුව අපිට දීපු සංකල්පයක් විතරයි නම් එතනම කියවෙනවා. එතනම කියවෙනවා මෙතන කාලයක් නැහැ. ස්වરૂප මාරුවීමක් සිද්ධ වෙන්නේ. ඒ පිට මේ පිට පෙරලීමක් සිද්ධ වෙන්නේ. එන හටගත්තෙත් ඔතනමයි, පවතිනෙත් ඔතනමයි, ඉවරලා යන්නෙත් ඔතනමයි. කවද්ද පටන් ගත්තේ කියලා හවොත් ඔතනම තමයි පටන් ගත්තේ. කොයි වෙලාවේද පටන් ගත්තේ කියලා හවොත් මේ මොහොතේ තමයි පටන් ගත්තේ. ඉවරුනේ කොයිලාද කියලා හවොත් මේ මොහොතමයි අවසන් වුනේ. මෙන්න මේක තේරෙනවද දන්නේ නැහැ. මේක ගොඩක් ගැඹුරු කතාවක්. මේකට වචන දාන්න එපා. මේකට බුද්ධ වචන එනවා. ත්‍රිපිටකය ඇතුලේ මේවට වචන තියෙනවා. හැබැයි මේ වචන දාගෙන ඔබට මේ සංකල්පය තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි වචන දාගත්ත ගමන් ආයෙත් ඔබ යනවා අර කොහෙද? ඍෂිවරු විදිහට ධානා මට්ටම් වලින් තෙවෙනිසි පහල කරගෙන මේසු මොනවදෝ හොයනවා. තෙවෙනිස මම දන්නේ නැහැ මොකද්ද කියලා. මම දන්නේ නැහැ කියන කතාව කියන්නේ මට වැරදි. මොකද ඒවා මම හොයපු දේවල් ඒක තමයි මේ පැත්ත ගැන මම කතා කරන්නේ නැති එකටයි මම දන්නේ නැහැ කියලා කියන්නේ ඒව නෙමෙයි මෙතන තේරුම් ගන්න ඕනේ කාරණාව. තෙවැනි ඇස නෙමෙයි මම දකින්න දේ තමයි ප්‍රඥාව කියන එක. මෙන්න මේ තෙවැනි ඇසට මට දෙන්න පුළුවන් හොඳම වචනේ තමයි ප්‍රඥාව. අපි නිර්වාණය හොයනවා නම් ඒකට වැදගත්ම දේ තමයි ප්‍රඥාව අවදි කිරීම. අවදි කරනවා කියලා කියන්නේ සිහියෙන් සිටීම. ප්‍රඥා ගෝචරව සිහියෙන් සිටීම. ඒ කියන්නේ හටගන්නතර දැකීම, දැනීම. ඒ ස්වභාවය අවබෝධ කර ගැනීම. මේ මොහොතේ හට ගන්නවා, මේ මොහොතේ තේරෙනවා. මේ මොහොතේ මෙතනම දෙපිට පෙරලෙනවා. පෙරලෙනකොට අපි ඉඳගෙන ඉස්සරහා බලන්නේ. අපි දකින්නේ තව දෙයක්. තව දෙයක ස්වરૂපේ වෙනස් වෙලා. වෙනස් වෙනකොට අපි හිතනවා සංසාරේ මං ඇවිද්දා කියලා. නෑ, සංසාරෙත් ඇවිදලා නෑ. මේක ඔබට හරියටම තේරුම් ගන්න සාලයක් යයි. මම මේ දැන් කියනකොට මේක පිස්සුවක් වගේ දැනෙන්නේ. ඔබ කියනවා මං හිටියේ ගිය ආත්මෙ හිටියේ මේ විදිහට කියලා. ඊට පෙර ආත්මෙ මේ විදිහට. ඒ ඔබ දකින භෞතික ස්වභාවය. අර මම කියුවේ වෙනස් වෙනවා. දැන් උදේ යනකොට සීතල පරිසරයේ දවල් යනකොට රත් වෙලා තියෙනවා. ඒ විදිහට ස්වභාවයෙන් දැකීමක් තමයි ඔබට සිද්ධ වෙන්නේ. මොකද මේක මනසක් ඇතුලේ සිදුවෙන විපර්යාසයක්. මේක තමයි මායාවගේ විදිහට අල්ලගන්නේ. මායාවගේ ස්වභාවය මායාව කියලා ඔබ පේන ස්වභාවය ඕක තමයි. ඔබට නොදැනී ඔබ වැන්දවීම. ඔබ කොහේ හරි ඇවිදිනවා කියලා පේනනවා. කිසිම තැනක ඇවිදලා නැහැ. ඔබ ඉන්නේ ඔතනමයි. මේක අදාගන්නේ භෞතික ශරීරයවත් අර පේනන මනෝකාය ස්වභාවයවත් නෙමෙයි. සිතක ගැඹුරුම කොටසක් මේ කිව්වේ. ඔතනමයි හටගත්තේ. ඔතනමයි නිරුද්ධ වුනේ. පටන් ගත්තේ කවද්ද සංසාරේ? ඔතනමයි. කොහෙවත් සංසාරයක් නැහැ. සංසාරය කියන්නේ ඔතනමයි. ඒකයි ඇත්ත කතාව. තේරෙනවද දන්නේ නැහැ මේ කතාව. බලමු. මම විශ්වාස කරනවා ඔබට මම මේ කියපු දේ තේරෙන්න ඇති කියලා. ඔබට තේරෙන විදිහේ එක්ක කමෙන්ට්ස් කරන්න. එහෙම නැත්නම් පුළුවන් තරම් තව තේරුම් අරගෙන අර අපි මාතෘකාවක් විදිහට නැවත මාතෘකාවදී කතා කරන්න අවශ්‍ය විදිහට කමෙන්ට්ස් දාන්න. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු. මම හිතනවා අවශ්‍ය දේ කියුණා වෙන්න ඇති කියලා. එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.